අයිබෝවන් අද අපි කතා කරමු 27 වෙනි දේරකානාධිපති මේ තරම්ම භයානකද කියන කාරණේ ගොඩක් අය 27 වෙනි දේරකානාධිපති නම හිච්ච ගමම්ම පුදුම බයක් තියෙන්නේ මේ ටොපික් එක ගොඩක් අය හොයනවා සෙනසුරු රාහු වගේ අයටත් වඩා මේ 27 වෙනි දේරකානාධිපතිට බයක් තියෙනවා ඉතින් මේ ගැන අපි අද ටිකක් ගැඹුරින් සාකච්ඡා කරමු කොහොමද 27 වෙනි දේරකානාධිපති කෙනෙක්ගේ හඳහනේ හැසිරෙන්නේ කොහොමද මෙයාගෙන් වෙන අපල උපද්‍රව දුරු කරගන්න කියන දේ ගැන අපි අද කතා කරමු එහෙනම් අද අපි අලුත් වීඩියෝ එකත් එක්ක එකතු වෙමු අතීතය තුල වැළලු දසවිධ වූ රාවණ ශක්තිය නැවත සිංහලයට චරිත කරන යුගයේ තක්සලාව ගගන ප්‍රතා හොඳයි ඊයේ වීඩියෝ එකෙන් කතා කළා 27 වෙනි දේරකානාධිපති හොයාගන්නේ කොහොමද කියලා. අද මේ වීඩියෝ එකත් එක්ක අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් කලින් වීඩියෝ එක බලලා එන්න 27 වෙනි දේරකානාධිපති තමන්ගේ කවුද කියලා හොයාගන්න වීඩියෝ එක මම කලින් කළා. අද කරන්නේ 27 වෙනි දේරකානාධිපති හැසිරෙන්නේ මොන විදිහටද මෙයාගේ ප්‍රශ්න ඉවත් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ 27 වෙනි දේරකානාධිපති කියන ග්‍රහයා ප්‍රධාන වශයෙන්ම අපි භාවිතයට ගන්නවා මරණේ සම්බන්ධ කාරණා වලට මරණේ සිද්ධ වෙන්නේ කොහොමද මාරක අපලයක් තියෙන වෙලාවක 22 වෙනි දේරකානාධිපතිගේ මහදශාවක අතුරු දශාවක වගේ දෙයක් සම්බන්ධ වුණොත් ඒකත් එක්ක රවිගේ සඳුගේ සහ ලග්නයේ ભેද වීම මොකද්ද කියන එක මත අපිට අනිවාර්යයෙන්ම මරණේ සිද්ධ වෙනවද කියන එක හෝ මරණයට ආසන්න යන මාර්ග අනතුරක් තියෙනවද කියන එක හඳුනා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ මරණය කියන දේදී අපිට මරණය වෙනස් කරන්න පුළුවන් එකන අපේ කර්මාන රූපව අපි අරන් ආපු කුසල කුසල කර්මණුවනේ අපිට මරණය කියන දෙයට ජීවිතේ අවසාන කාලයේ තීරණය වෙන්නේ. ඉතින් මේකෙදි අපිට මේ ග්‍රහයන්ගේ தত্ত্ব බලලා අපේ පෙර භවවල කරපු අකුසල කර්ම ගැන ජම්පත්‍රය හරහා අදහසක් අරගෙන ඒකට ප්‍රතිකර්ම හරහා ජීවිතේ යම් මට්ටමකට ඉදිරියට ඒක අරයි යන්න පුළුවන්. බලංගොඩ ආනන්දයි මෛත්‍රිය හාමුදුර පවා කියලා තියෙනවා තුන් පාරක් පවන එහෙම කර්මාන රූපව තියෙන විපාක බලලා ඒ දේවල් වෙනස් කළා තමාගේ ආයු කාලයේ ඉදිරියට අරගත්ත කියලා අවශ්‍ය ශාසනික මෙහෙ වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි මේ 27 වෙනි දේරකානාධිපති ගැන බය වෙන එක නෙමෙයි කරන්න ඕනේ. ඔහුගේ තියෙන தත්ත්වේ තේරුම් අරගෙන ඒ කාලෙට අපිට යම්කිසි මාරක අනතුරක් තියෙනවා නම් ඒ කාලේ කළ යුතු පිටි පිළිවෙත් කළ ප්‍රතිකර්ම කළ ඒක වළක්වා ගන්න එක. ඒ වගේම තමයි මේ විවාහයටත් 27 වෙනි දේරකානාධිපතිකින් ගොඩක් බාධා එනවා. ඒ කියන්නේ ඔබේ 27 වෙනි දේරකානාධිපති ග්‍රහයා හත්වෙනි භාවයේ තැම්පත් වෙලා ඉන්නවනම් එහෙමනම් හත අධිපති ග්‍රහයා සමග එකට සංයෝග වෙලා ඉන්නවනම් අන්න ඒ අවස්ථාවවලදී විවාහයේ බාධා කිරීම හෝ විවාහයේ කඩා කප්පල් කිරීම ආදී සිද්ධ කරන විශේෂයෙන්ම මේ මහ දශා හෝ අන්තර දශාවල තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ ඒ වගේම තමයි 27 වෙනි දේරකානාධිපති වෙච්ච පළියටම බය වෙන්න අවශ්‍යත් නැහැ 27 වෙනි දේරකානාධිපති වුණාට මේ ග්‍රහයා යම් කිසි හේතුවක් මත ඔයාගේ යෝගකාරක ග්‍රහයක් වෙලා තියෙනවා නම් එවනනම් ආත්මකාරක ග්‍රහයක් වෙන අතරේ එයා යම් කිසි වෙනත් විදිහකින් බලවත් වීමක් වෙලා නම් ඒ කියන්නේ උච්ච වීමක් ශ්‍රේෂ්ඨ වීමක් ආදී වශයෙන් මේ ජම්මපත්‍රය මෙයා බලවත් විදිහට පෙන්නනවා නම් ඒ වගේම තමයි ඔබගේ හඳහනේ පුණ්‍ය ශක්තිය පිළිබඳ හඳහන බලවත් නම් ගුරු ග්‍රහයාගේ බලවත් වීම ඒ වගේම ගුරු සෙනසුරු අතුරු ආධ්‍යාත්මික ග්‍රහයන්ගේ බලවත් වීම හරහා චන්ද්‍රයා අතුරු ග්‍රහයන්ගේ බලවත් වීම හරහා ජම්බපත්‍රයේ සමස්ත විදිහට බලවත් වීමක් තියෙනවා නම් 22 වෙනි දේරකානාධිපතිගේ බලය අභිබවා යන්න හැකියාව තියෙනවා. ඔබගේ ජම්බපත්‍රය නිවැරදිව පරීක්ෂා කර ගැනීමට ඔබට අවශ්‍ය සියලුම නැකත් නිවැරදිව සාදා ගැනීමට ඔබගේ සියලුම গুপ্ত විද්‍යා කටයුතු විශ්වාසින් සිදු කර ගැනීමට පුරන්දම් පරීක්ෂාව ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු නිවැරදිව සිදු කර ගැනීමට ගගන ප්‍රතාප් ජ්‍යොතිෂ සේවය සමඟ අදම එක්වන්න. මොකද ඒක මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කියන්නේ මේක ඔයගොල්ලන්ට දැන් මේ ගේන මගේ මම ගෙවන්නේ චන්ද්‍රයාගේ මහදශා කාලේ. තව සුළු කාලයක් ගෙවන් තියෙන මගේ 22 වෙනි දේරකානාධිපති චන්ද්‍රයා 12 වෙනි තැන්පත් වෙලා ඉන්නේ. වියදම් පැත්තේ යම් වැඩිකමක් තියෙනවා. නමුත් කවදාවත් ඒක මට දැනෙන විදිහට කවදාවත් එහෙම ප්‍රශ්න වෙලා නැහැ. මානසික වශයෙන්වත් ආර්ථික වශයෙන්වත් කිසිම පැත්තකින් මට මේ 27 වෙනි දේරකානාධිපතිට බලපෑමක් ඉල්ල කරන්න හැකියාව ලැබිලා නැහැ. මොකද උප්පත්ති ජම්මපත්‍රය තුල පවතින ග්‍රහ සංයෝගවල බලවත් වීම වැඩි 27 වෙනි දේරකානාධිපතිගේ බලය අභිබවා යන්න පුළුවන් හැකියාවක් ඒ හරහා ලැබිලා තියෙනවා. ඉතින් මේ தত্ত্ব තුල 27 වෙනි දේරකානාධිපතිට කරන්න පුළුවන් දෙයක් ඇති වෙලා නැහැ. ඉතින් ඒ නිසා
විසිදේන්දර කානාධිපති ගැන ඉතින් මම මේ වගේ ප්‍රායෝගිකව දැනුවත් වීම හරහා දන්නවා එහෙම ලොකු බලවත් ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නට බෑ උප්පත්ති ජම්පත්‍රය තුල ඒ බලවත් වීම තියෙනවා එහෙම නැතුව ඔබගේ විසිදේන්දර කානාධිපති ග්‍රහය දුර්වල වෙලා තවත් පාප ග්‍රහයක එක්ක පාප පීඩිතව ඉන්නවා නම් ඒ ඉන්න භාවයට සම්බන්ධව ප්‍රශ්න ඇති කරනවා අපි හිතමු 11 වෙනි භාවයේ නම් ලැබීම් සම්බන්ධව බාධා ඇති ගන්නවා 10 වෙනේ නම් රැකී රක්ෂා සම්බන්ධව ප්‍රශ්න ඇති ගන්නවා 4 වෙනේ නම් යාන වාහන ගේදුරු ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්න ඇති ගන්නවා මේ වගේ දුර්වල වෙලා යම් කිසි භාවයක ඉන්නවා නම් ඒ භාවයට සම්බන්ධ ප්‍රශ්න ඇති ගන්නවා ඒ වගේම තමයි කොච්චර උච්ච වෙලා ඉඳියත් කොච්චර ප්‍රබල බලවත් ග්‍රහයක් වෙලා ඉඳියත් අර තියෙන තත්ත්වයට වඩා ස්ටෙප් එකක් විතර පහළට බස්සනවා මේ 22 වෙනි දීර්ඝානාධිපති වීම හරහා අපි එතකොට පලාපල කියද්දී එයා බලවත් වෙච්ච පළියටම අපිට කියන්න බෑ එක ස්ටෙප් එකක් දෙකක් හරි පස්සට එයා එන බව අපි හඳුනා ගන්න ඕනේ 22 වෙනි දීර්ඝානාධිපති වී සිටීම මත ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ 22 වෙනි දීර්ඝානාධිපති වෙච්ච ගමන්ම අපි බය වෙන්න ඕනේ නැහැ හදාගෙන තව බලන්න ගොඩාක් දේවල් තියෙනවා ඒ වගේම මේ 22 වෙනි දීර්ඝානාධිපතිගෙන් ග්‍රහයා ගමන් කරපු නැකත ප්‍රබල ග්‍රහයෙකුගේ සුභ ග්‍රහයෙකුගේ නැකතකනම් එතකොටත් මේ 22 වෙනි දීර්ඝානාධිපතිගේ මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් 22 වෙනි දීර්ඝානාධිපති වෙච්ච ගමන් බය වෙන්න එපා. දැන් ගොඩක් අය මගෙන් අහලක් තියෙනවා කමෙන්ට් කරලා මෙතනින්දී ඔක් කොහොමද කියලා. ඉතින් මම දල විදියට උත්තර දුන්නට අර channel එකේ මගෙත් එක රැඳිලා ඉන්න කට්ටියගේ හිත කඩන්න බැරි කමර උත්තර දුන්නට මේක හරියටම දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද එක පිහිටීමක් නෙමෙයි පිහිටීම් රාශියක් බලලයි අපි නිගමනයකට එන්නේ. අර දල විදියට ඔයගොල්ලන්ට කියන ඔයගොල්ලන්ගේ හිත තලන්න කඩන්න බැරි නිසා නමුත් ඇත්තටම එහෙම අහන එකත් සුදුසු නෑ මොකද එක එක පිහිටීමකින් මේක කුල කියන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඉතින් මේක තමයි 22 වෙනි දීර්ඝානාධිපති සම්බන්ධව තත්ත්වය. ඉතින් ඔබේ අදහස් කොහොමද කියන එක ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉස්සරහට තවත් මේ වගේ ගොඩක් වැදගත් හැමෝම බලාගෙන ඉන්න වීඩියෝ රාශියක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 22 වෙනි දීර්ඝානාධිපති නෙමෙයි ඊට වඩා මාරක ග්‍රහයක් වුණත් මම හැමතිස්සෙම කියන්නේ මේකේ වෙන්නේ නෙගටිව් පැත්ත වැඩි වෙන එක. 22 වෙනි දීර්ඝානාධිපතිර කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ගේ මානසික ශක්තිය නිවැරදිව තියාගෙන ඔයගොල්ලෝ වෙන්න තියෙන දේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ඒ නිසා මේ තත්ත්ව හොඳින් මතක තියාගෙන කවදාවත් ග්‍රහයන් ජීවිතේ වෙනස් කරන්න නොදී ඔයගොල්ලෝ ග්‍රහයන්ව වෙනස් කරගෙන ඔයගොල්ලෝ මානසික ශක්තිය හදාගෙන හැමතිස්සෙම ධනාත්මක වෙන්න මගේ channel එකේ මූලික අරමුණත් ඒක. අපි කොච්චර මම ජ්‍යොතිෂ්‍ය මේ දේවල් කළත් මම හැමතිස්සෙම රාහු කාලේ මතවත් නැකත් මතවත් පදනම් වෙන්නේ නැහැ. මට අවශ්‍ය දේවල් මම ජ්‍යොතිෂානුකූලව බලා ගන්නවා. මොකද මේ විද්‍යාවේ ලොකු ශාස්ත්‍රයේ ලොකු විද්‍යාවක් තියෙන හැබැයි මේ ඔක්කොටම වඩා මට මගේ මානසික ශක්තිය අංක එකට වැදගත් සහ මම ඒක විශ්වාස කරනවා. ඒ නිසා ඕනම ග්‍රහයකගේ අභියෝගයක් බාර ගන්න මම සූදානම්. ඒ මට්ටුවට මම මගේ මනස හදලා තිනවා. මගේ channel එකේ කියන උගත් බුද්ධිමත් ඔයගොල්ලොත් මේ දේවල් ඉගෙන ගන්න. මේ දේවල් ඔයගොල්ලෝ ජීවිතේට වෙන්න කලින් දෙයක් ගැටලුව තේරුම් ගන්න පාවිච්චි කරන්න මෙවලමක් කරගන්න කවදාවත් මේ මත යන්න එපා. මෙයා මගේ හඳහානේ මෙහෙම ඉන්නේ මට මෙහෙම වෙයිද කියලා. සමහරවිට මගේ නෙගටිව් විදිහට උත්තර ලැබිලත් ඇති මෙහෙම ප්‍රශ්න එනවා කියලා ඔයගොල්ලෝ හිතා ගන්න හරි. ඔයා කොහොම කිව්වත් මම මේක නවත්තනවා කියන දේ මිසක් අනේ මගේ ජීවිතේ මෙතනින් පස්සේ ඉවරයි කියලා නෙගටිව් වෙන්න එපා. ඉතින් මේ දේවල් තමයි අද මට වීඩියෝ එකකින් කියන්න ඕන උනේ. තවත් මේ වගේ වටිනා වීඩියෝ කිහිපයක් එක්ක අපි ඉදිරියේදී හමු වෙමු. ඔබට දීර්ඝායු වේවා.